අප මිත්‍ර ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා මට දැනෙනවා ඔබතුමාගේ දුක මට ඔබගේ වේදනාව හොඳට දැනෙනවා මොකද ඔබතුමා මේ අරගලයත් එක්ක සූට් මහගෙන හිටියේ අමාත්‍ය ධූරයේ දිරුන් දෙන්න එතකොට ඔබතුමාට ඒ තනතුර නැති වුණාම ඒ බලාපොරොත්තු නැති වුණාම ඔබතුමාලට තියෙන දුක වේදනාව අපට හොඳට තේරෙනවා හැබැයි ඔබතුමාලා දිගටම ඔහම ওই දුකෙන් ඉන්න තව ටික දවසක් යනකොට ඔය පේලියේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඔයයි තව දෙන්නයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම එනවා මේ පැත්තට. දැන් මේ ඊයේ පෙරේදා කොළඹ තැනක කතා කරා ගෙදරක ලයිස්ට්වත් කියන්නම් ඕනනම්. ඒ නිසා ඔය ඔක්කොම කතා කරන අයට තේරිලා තියෙනවා දැන් මේ ආර්ථිකයේ සුබවාදී පැත්තකට ගෙනෙලා මේ රට හැදීගෙන යනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලට honorable member what is the point of order namak yuwena I didn't mention that man namak yuwena man namay tumage member your name was not mentioned mama tumage namak yuwena member your name was not mentioned tumage namak yuwena e nisa naya mak yuwena ayya tumage while you were speaking we did not give another member to speak no e nisa naya namak yuwena honorable member the name was not mentioned e nisa na mata therena නෑ රංජිත් මද්දුම් බණ්ඩාර අපේ මන්ත්‍රීතුමාට මට තේරෙනවා ඒ වේදනාව තේරෙනවා මම ඔබතුමා හරි තීන්දුව ගන්න 1 මිනිත් I'll finish it 1 minute මම මේ පාර්ලිමේන්තුවට කියන්න කැමති අපේ පැත්තේ එක්කෙනෙක්වත් ඔහා දෙන්නේ නැහැ කියලා අන්න එක මතක තියාගන්න එක්කෙනෙක්වත් එන්නේ නැහැ ඔය පැත්තේ හතරක් දෙවෙනි වාඩිලා ඉන්න honorable mind anandanath kamage kiriyala mantrituma obathuma me parliamentu abiyogaya bara gannawada oy patten ekkenek kare meha ta awoth oy mantri durin illassena kiyala tamunase puluwan nan abiyogaya bara gann onna bara puluwan nan obathuma bara ganna mama bara gannawa onna bara ganna e nisa puluwan nan abiyogaya tamunase bara ganna obathuma mantri durin ahosi wenawa kiyala honorable lakshman kiriyala nadiro 40ක් ඇවිල්ලා තියෙනවා obathumage mahanne obathumalage kattiya meheta aave naththam ඔබතුමා മന്ത്രി ධූරෙන් ආණ්ඩු විපක්ෂ සංවිධායකට ඊවත් වෙනවද? පාර්ලිමේන්තු മന്ത്രി ධූරෙ නෑ. නෑ. එතන ඔබතුමා දන්නව යන ලයිස්තුව. ඉතින් ඒ නිසා ඔබතුමාලා සූට් මහගෙන හිටියා. ඔබතුමාලා ඇමතිකම් බලාගෙන හිටියා. දැන් පක්ෂෙත් නැති වෙලා මම දැක්ක අර ඔයාලගේ ආදරණීය හිරුනිකා. හිරුනිකා අයියා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා විපක්ෂ නායකවරයාගේ කටහින්දා තමයි ඡන්ද ටික කැඩෙන්නේ කියලා. අපි නෙමෙයි කියන්නේ. හිරුනිකා කියන්නේ. ඉතින් සා ඔබතුමාලගේ පක්ෂය ඇතුළෙම මේ අර්බුදේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මැතිවරණ ඉල්ලුවට වැඩක් නැහැ ඔබතුමා ආවන්නේ සජිත් මහත්තයත් එක්ක නාවල පිටියේ කීයද හිටියේ ගම්පල කීයද හිටියේ හේවැහැට කීයද හිටියේ ඔබතුමාම දන්නවන්නේ තත්ත්වය මොකද්ද කියලා මහ පොළවේ යථාර්ථේ ඔබතුමා දන්නවනේ මිනිස්සු 600යි 700ක් ගේන්න බෑනේ විපක්ෂ නායකයන් රැස්වීමට අපි ගමට ගියාම අපිත් එක තේකක් බොන්න එනවා මිනිස්සු 200ක් ඒ නිසා මේක මතක තියාගන්න අපට තේරෙනවා ඔබගේ ප්‍රශ්නය ඔබ විනාඩි ගානෙම කතා කරේ මැතිවරණය පිළිබඳ මැතිවරණයක් හිට දයන් මේ මැතිවරණ කල් දාන එක ගැන කතා කරන්න ඔබට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? තමුන් නාසෙලා මැතිවරණ හතරක් කල් දාපු පක්ෂයක්. තමුන් නාසෙ කොහමද කතා කරන්නේ මැතිවරණ කල් දාපු එක ගැන? පළාත් සභා ගල් කරා. තමුන් නාසෙලා පළාත් සභා මැතිවරණේ ගල් කරා තමුන් නාසෙලා. අද වෙනකම් පළාත් සභා නැහැ. තමුන් නාසෙලා 2015 පළාත් පාලන මැතිවරණ අවුරුදු 3ක් දැම්මා. තමුන් නාසෙලා 97 ප්‍රාදේශ සභා ඡන්ද කල් දැම්මා. තමුන් නාසෙලා මැතිවරණ කතා කරලා දැන් කියනවා අපි කියනවලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන් එතුමලා ඉන්න තමුන්නාසලා කියන එක අහලා මේ දිනේක නවත්තන්. ඒ නිසා විපක්ෂණ අපේ සංවිධායකතුමා මේ රට සුබවාදී පැත්තකට යනකොට තමුන්නාසලා කුහකයෝ වෙන්න එපා. ඔය කුහකයෝ වෙන එකෙන් තමයි පක්ෂය ඉතුරු ටික ඉල්ලන්නේ නැත්තේ.